ඒ අලිමිනිස් ගැටුම කියන එක ලොකුවටම තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. කැලේ අපි දැන් අලින්ට වෙඩි වැදිච්ච අය, බෝම්බ එහෙම වැදිච්ච අය, පස්සේ කකුල් වල කෑලි නරක් වෙලා ඇතුළට යනවා වෙඩි බෙහෙත්. අවශ්‍ය බෙහෙත් ලංකාවේ නැත්තම් මම පිට රටින් ගෙන්නලා දෙනවා. පෞද්ගලිකව? ඔව්. පෞද්ගලිකව සල්ලි වලේ රිදිය ගම. හා. රිදිය ගමට සම්පූර්ණම දවසකට අවශ්‍ය කෑම හැමදේම ගිහින් දුන්නා. ඔව්. මෙයා ඉන්නේ මේ දවස්වල ගොඩක් මාරුවගේ. හරියටම බැලුවොත් අශල් මල්ලි මේ දවසකට එක්කෙනෙක්වත් මැරෙනවා. ගමක් කිට්ටුවකට හරි ඇවිල්ලා මෙන්න වෙඩි වැදිලා ඉන්නවා වැටිලා කියලා. ඔව්. එතකොට මේ එහෙම නැතුව කැලේ ඇතුලේ කී දෙනෙක් නැති වෙනවද නේද? ඒක වෙඩි වැදීම් වලින්ද ගොඩක් කට්ටි මැරෙන්නේ? ගොඩක් එහෙම ප්‍රශ්න තමයි තියෙන්නේ. අකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. මෙයා මගේ රොටල් එකේ නා. මාගේ නම IMBS of Fleming. එතකොට මෙයා මේ මගේ සිත්සු එක්කෙනෙක්. මෙයා මේ රෙයා කල එකක් රෙයා කල කම්බිනේෂන් එකක් තියෙන්නේ මෙයාට මේ ඩෝබි කල කියලා. මම දැකලා නැහැ ලංකාවේ මේ කල එකකින් මේ වෙන අයව නම්. මේ මෙයයි තව කට්ටි ඉන්නවා. අපි බලමු. අද පෙට්‍රෝක් එකෙන් ඕෂද අයියා තමයි ඉන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මෙතන අද සෙට් එකක් ඉන්නවා. අපි ඔයගොල්ලන්ට ආයුබෝවන් කියන්නේ අද ලස්සන පරිසරයේ ඉඳලා ගමක් වගේ ගමයි පන්සලයි අර වැවයි දාගබයි වගේ. මෙතන තියෙන ගඟක්. කොහොම හරි අද මෙතන තුන්දෙනෙක් ඉන්නවා. තව දෙන්නෙක් ඉන්නවා. තව තුන්දෙනෙක් ඉන්නවා එන්න. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි අද අපි වැඩේ කරන්න යන්නේ. අපි නා වාඩි වෙමුද මෙතන? වාඩි වෙමු. අර කූල්ඩින් එකේ වාඩිලා ඉන්න කතා කරන්න තියෙන්නේ. ඉතින් අද මේ අය මුලින්ම කියමු කයියා මේ මෙයාගේ නම මොකද්ද මෙයා? මෙයාගේ නම මේ අශාන් මල්ලි මේ මෙයාගේ නම මේ කවුද ෂේරු? අහහ මෙයාගේ තාත්තා මේ පියෝ වයිට් ස්විස් ෂෙපර්ඩ් කෙනෙක්. ස්විස් ෂෙපර්ඩ් කෙනෙක්. ඔව් තනි සුදු එක්කෙනෙක්. හා එයා තාත්තා සුදුම සුදු පාටයි. ඒ කියන්නේ තාත්තා ගාව පිට රටින්. තාත්තා පිට රටින් ගෙනලා තියෙන්නේ. මේ ඊට පස්සේ මේ මෙයාගේ අම්මා මේ පාට. මෙයාගෙත් මේ හැරි අර සුදු පාට එනවා මේ සුදු තියෙනවා. ටෑන් වල මේ කලයකද නැත්නම් සුදු වල? මෙයා මේ කලයකමයි. ඒ ලිට එකේ අම්මගේ විදිහට තමයි මේ පපිස් ලා ඔක්කොම හිටියේ. ඉතින් මේ මෙයා ඒක අම්මා නෝමල් අම්මා මේ මේ කල ස්විෂෙපඩ් කෙනෙක්. ඒ කියන්නේ ස්විෂෙපඩ්ලා කී දෙනෙක් ඉන්නවද? එහෙ ඉන්නවා 15. 15 දෙනෙක්. 15 දෙනෙක් ඉන්නවා. සුදු පාට කී දෙනෙක් ඉන්නවද? සුදු පාට 4ක් ඉන්නවා. 4 දෙනෙක්. ඔව්. 4 දෙනෙක්. ෆීමේල් නැහැ. ෆීමේල්ස් නැහැ. ඔක්කොම මේල්ස් ඉන්නේ. ඔක්කොම මේ සුදු පාට ඉඳලා ඉන්නේ. ඔව්. හරි අපි කතා කරමු ඊට පස්සේ මෙතන ඉන්නවා රොට්වැල කෙනෙක්. ඔව්. මෙයාගේ වයස කොහමද? මෙයාට දැන් අවුරුදු 4.5යි. මෙයා සයන් ඩීස් ඔෆ් ෆ්ලෙමින් කියලා. මේ මෙයා මට දැක්ක හම්බුනේ මගේ යාළුවෙක්ගෙන්. මේ දැන් තාත්තා කෙනෙක් වැටවෙම ගොඩක් ඉන්නවා. වැටවෙම ගොඩක්. එතකොට මේ මෙයා මේ ෂිත්සු. මෙයා මේ ඩෝබි කලර් කියලා මේ මෙයා ගොඩක් රෙයා කලර් එක. මෙයා මම ඇත්තටම එහෙම දැනගෙන නෙමෙයි ගත්තේ මේ අසන් මල්ලි මේ මෙයාව අරගත්තා මං ගිහිල්ලා ඉවලේ හවස මේ හිතිලා ගිහිල්ලා අරගෙන ආවා. අරගෙන ආවම මගේ යාළුවෙක්ට මේ යවුවා මේ ෆොටෝ එක. එතකොට එයා තමයි මට කිව්වේ මේ මේක ඩෝබි කියලා රෙයා කලර් එකක් කියලා. ඊට පස්සේ Google එකේම සර්ච් කරාන් පස්සේ තමයි දැනගත්තේ මම මේ මේ රෙයා කලර් නැතුව මේ ප්ලෑන් කරලා මේ ඩෝබි කෙනෙක්ව ගේනවා කියලා එහෙම මොකක්වත් නෙමෙයි. මේ සිසු ලවස්ලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම දන්න දැන් මේ කලර් එක ඩෝබි කලර් එක කියලා. එතකොට දැන් මේක ලංකාවේ බලා ගන්න පුළුවන් අඩුම කලර් එක. අඩුම කලර් මම දැකලම නැහැ මේ අශාන් මල්ලි. මෙයා මේ කලර් එක මම දැකලම නැහැ. අහහ දැන් ඔයා මේ කොච්චර කලින්දන්ද මේ බල්ලොන්ගේ මේ වැඩේ ඉන්නේ? මගේ මම හදනවා මේ මට අවුරුදු ඔව් දැන් මම පුංචි කාලේ ඉඳන්ම හදනවා. ඉස්සෙල්ලාම මේ මට ඒ දුන්නා මේ ඒ යාළුවෙක් දුන්නා මේ ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ලොකු එක්කෙනෙක්. එයාව හදලා ඊට පස්සේ බොක්සස් ලා දෙන්නෙක් හිටියා. ඊට පස්සේ මේ ඔහොමම හදලා ලැබ්‍රඩෝ හිටියා, බුල් මාස්ටිෆ් හිටියා. ඉංගල නැති වුණා. පග් කෙනෙක් හිටියා ළඟදි මේ යා නැති වුණේ මේ ළඟදි ගියවුරු. ඒක බීට් කරනවා කියලා නේ. හිටියා. ආද ආසාවට ඉතින් හදනවා. දැන් ගොඩ කාලෙක ඉඳන් හදනවා. ආ එතකොට ඔයා මොනවද කරන්නේ? වෘත්තියෙන් මොකද කරන්නේ? මම පයිලොටින් කරන්නේ. ඊට අමතරව මේ අපේ ව්‍යාපාර තියෙනවා. ඒක කරගෙන ඉන්නවා ඉතින්. ඊට අමතරව තමයි මේ අලින්ගේ මැනික් එක. ඔව්. මොකද්ද? මැනික් එලිෆන්ට් ෆවුන්ඩේෂන් කියලා මේ මම හැදුවා අශාන් මල්ලි. කියන්නේ ওই ගෘහස්ථාලිනුයි තව කැලේ ඉන්න අයයි කරදරේ වැටුණාම සමහර වෙලාවට එක්තන්ට යන්න වනජීවි නිලධාරීන්ට අපහසුතාවයන් තියෙනවා. මොකද මේ කට්ටිය අඩුයි, පිරිස අඩුයි. එතකොට දැන් තියෙන සම්පත් අඩුයිනේ. එතකොට ඒගොල්ලන්ට අපේ කට්ටිය මගේ ඉන්න කට්ටිය යවනවා ඒගොල්ලන්ගේ උදව්වට.
එතකොට සත්තුන්ට අවශ්‍ය බෙහෙත් ගේන්න ඕනේවා ඒවා කරලා දෙනවා. ඒ වගේ මේ හස්තින්ට ලොකු මේ දෙයක් කරනවා එකෙන්. දැන් මේ මෙතන තුන් දෙනයි. තව දෙන්නෙක් අපේ කැමරාවල පිටිපස්සෙත් ඉන්නවා. හරිද? ඒකල පොඩ්ඩක් බොරුනේ හින්දා තමයි අපිට මෙතෙන්ට ගෙන්න ගන්න අමාරු. හැබැයි තා චුට්ටකින් ගේන්න. එතකොට මේ පස් දෙනත් එක්ක තා කී දෙනෙක් ඉන්නද ඔක්කොම එකතු වෙනවා? මට දැන් මේ පහයි. අරහෙත් ඉන්නවනේ. එතකොට ඔව් වල්ලෝ ඉන්නවා. 21ක් 22ක් වගේ ඉන්නවා කට්ටිය. 22ක් විතර ඉන්නවා. අලිත් ඉන්නවද එතකොට නෑ? අලි නෑ. අලි අපේ නෑ. මේ પરම්පරාව ඉන්නවනේ මට නෑ අලි. කොහමද ඒ කියන්නේ සද්ද වත්තක් වගේ නේ? සද්ද වත්තක් වගේ තමයි. දැන් මෙතන හොඳම බ්‍රීඩ් එක මොකද්ද? ඔයාලට දැනිච්ච ටච් වෙච්ච හොඳම බ්‍රීඩ් එක මොකද්ද මෙච්චර කාලෙකට? මට එහෙම කියන්නේ ආසන් මල්ලි දැන් මේගොල්ලෝ ඔක්කොම කිව්ව තියෙන්නේ එක එක මේ පෞරුෂත්වයන් එක එක පර්සනැලිටිස්. දැන් මෙයා තමයි චණ්ඩියා. හා මෙයා තමයි ගෙදර චණ්ඩිමෙක් කියලා. මේ මේ බෆි. මෙයා මේ රොටෙල් එකකටත් මේ ඇටැක් කරන්න යනවා සමහර වෙලාවට. මෙයා. ඔව්. අහහ. එතකොට මෙයා අහිංසකයි. ඔව් එයා ටිකක්ෂේප වෙනවා මෙයා එද්දි. එතකොට මෙයා හරිම කෑරින්. හා මෙයා කොහි ගියත් පස්සෙම ඉන්නවා. නිදිගෙන හිටියත් නැගිටලා එනවා. එතන මෙයා තියෙන්නේ මෙයා ටිකක් ගාඩියන් වගේ ඉන්නේ ගෙදර සද්දේ දාගෙන මේකේ කවුරුහරි. ඔව් කවුරුහරි ආවොත් එහෙම මෙයා තමයි. නෑ තාම හපල නෑ මේ ડોක්ටර්ව හපන්න පයින් හැම වෙලේම යන හැමදාම ડોක්ටර්ව පෙන්නන්න බෑ. ඔව් ડોක්ටර්ව වෙන්නන්න බෑ. එතකොට මේ රෆා ඉන්නේ මේ අර ලැබරඩෝ එකේනවා. එයා ටිකක් එයා තමයි ලීඩ් කරන්නේ ටීම් එක. අපි යා මෙතන ගෙනව ප්‍රශ්නයක්. ගේම් ගේම් නෝ ප්‍රොබ්ලම්. අපි ගේමුද ලැබරඩෝ. රෆා. හරි අපි යා ගේනකන්. එතකොට ඊට පස්සේ එතකොට මේ අරයා මේ අනිත් චිත්සු එක්කෙනා එයා ටිකක් ආඩම්බරයි. එයා ලේඩිනේ ගෙදර එකම ලේඩි කෙල්ල. අනිත් ඔක්කොම කට්ටිය අනිත් ඔක්කොම බොයිස් ලයින්නේ මේ අරයා තමයි එකම ගර්ල්. ඉතින් මේ මටත් ඇඩිය මේ ඔක්කොම ආදරේ මේ අපේ අම්මිට. අම්මා මෙයා වැඩිපුරම ගෙදර ඉන්නේ නැද්ද? ගෙදර නැහනේ. ඉතින් අම්මට තමයි පුදුම ආදරයක් තියෙන්නේ. අහහ මේ දැන් මේ තමයි අනිත් ලැබරඩෝනේ. ලැබ් එකේනා. ඔව්. මෙයාද වයසම? රෆා. ඔව් එයාට වයසයි. එයා සමහරවිට 8 9 years 8 years වගේ යනවා. 8 years වගේ යනවා. රෆායින් ගෙන් රෆා කම් එළ මේ ඔක්කොම එක ගෙදර ඔක්කොම එක ගොඩේ හිටිය ප්‍රශ්නයක් නෑ 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 සමහර ලාන්න මේ දෙන්න රණ්ඩු කරගන්නවා ඒ කියන්නේ ලැබඩෝයි රොට්වයිලයි රොට්වයිලයි හිටපු ගමන් දා ගන්නවා මොන හරි සෙල්ලම් බඩුවකට හරි ඒක ටිකක් බරපතලටම යනවා සමහර ලාවට ඒක හපා ගන්න තරම ඔව් ඔව් හපා ගන්න සමහර ලාවට මේ මං ගිහිල්ලා ඉතින් බේරනවා එහෙම කරනවා මම වලි දාගන්න සාමාන්‍යයෙන් කවුද මෙතනින් වලියට බර සමම බුදු කියලා සිත්ස් එකේ නා ඩෝබි සකේ නාලි ඔව් ඔව් දැන් මේගොල්ලොන් තෙක් එක්ස්පීරියන්ස් එකක් කරලා දෙන සමන තමයි අපතකනෝනේ සිදුවේ මැදනේ එහා මේ ගෙදරට ගිහින් ප්‍රශ්න දාලා තියෙනවා නැත්තම් තලපොයි බරාගෙන එනවා ඒ වගේ නැද්ද මොකද මෙයා මල්ලි මේ මෙයා ගෙද්දි මෙයා ලොකුයි එතකොට මේ ඔන්න ඔහොම පැනලා සෙල්ලම් කරනවා ඇඟේ පැනලා පිටෝ මේ ඇඟේ පැනලා සෙල්ලම් කරනවා එතකොට පැනලා එක දවසක් මම බලද්දි මෙයා නිකන් නොන්ඩි ගගාව කියනවා එතකොට මේ මෙයා නොන්ඩි ගගා ඇති මෙයාගේ මේ බලද්දි මේ උකුල පැනලා තිබුණා ආහහහ රොට්ටේල් එක්කෙනාගේ මේ උකුලේ බෝන් එක පැනලා තිබුණා මෙයාගේ බරට ඊට පස්සේ කොහොමද හදාගත්තේ ඊට පස්සේ අම්මයි මමයි මේ සිංහල වේත් කරලා තවල උදේ දවල් හවස තවනවා සිංහල වේත්වල ඒ කරලා කොහොමරි හදාගත්තා සනීප කරගත්තා සිංහල වේත් කළා ඔව් ඒ ડોක්ටර් මේ සිංහල බෙහෙත් දුන්නා මේ සිංහල බෙහෙත් කරන්න කියලා. හහ් මේ කොච්චර කාලයක් ගියාද ඒක? සාමාන්‍ය මාස 3ක් 4ක් යද්දි හරි ගියා. හරි ගියා. ඔව්. බෝන් එක පැනලා තිබුණා රේ ජොයින්ට් එකේ. අර බෙහෙත් රත් කරලා ඒක ලොකු ප්‍රොසෙස් එකක්. දැන් මේගොල්ලොන්ට ද මේ දවස්වල් තිස්සේ දැන් මේගොල්ලොන්ට එක්ක ඉන්නකොට කියන්නේ මේගොල්ලොන්ට කන්න දෙන එක වෙන ප්‍රොසීජර්. වෙනම ඔව්. ඔය අමාරුද මේ වැඩේ මේ පහක් ඉන්නවා කියන්නේ දැන් අරහෙත් තව 20 10 15ක් විතර ඉන්නවා. එහෙ ඔව් එහෙ කියන්නේ එහෙ කට්ටි ඉන්නවද මෙහෙනම් අපේ ෆැමිලි එකේ කට්ටිම තමයි මෙයාලා බලාගන්නේ. මේ මම ඉන්නේ හෙන්නේ ගෙදර. මේ එතකොට මේ මේගොල්ලන්ට නම් කෑම ඔක්කොම මේ අම්මියම තමයි හදන්නේ. මගේ අම්මා තව හදනවා. එකපාරට හදනවා. ඔව් එකපාර හදනවා. ලොකු අයට දෙපාරක් දෙනවා. පොඩි ඇට න හතර පාරක් විතර දෙනවා. ඒ ඔක්කොම අම්මම අතින්ම තමයි හදන්නේ. අම්මම ගිහිල්ලා හොඳට තෝරලා චිකන් අරන් ඇවිල්ලා එහෙම තමයි දෙන්නේ. ඉතින් ලොකු අමාරුයි මහන්සි වැඩක්. මේ එවනට ඉතින් අර ආදරෙන් සතුටින් කරද්දී කරන්න පුළුවන්. ඔව්. ඒක හදන එක මොකද ඇයි සතු හදන්න කියලා ඕන කියලා හිතන්නේ? ඔව් සතු හදන්න කියන්නේ මගේ මන්දරයන් පුංචි කාලේ දැන් ඔය දැන් පාරේ යන හැයට උනත් මගේ බ්‍රීඩ්ස් කියලා නැහැ. ඒගොල්ලන්වත් ගිනෙල්ලා බෙහෙත් කරලා එහෙම කාට හරි හොඳ කෙනෙක්ට හදලා හදන්න දෙනවා එහෙම තියෙනවා. එතකොට මේ මේගොල්ලන්ගේ මේගොල්ලන්ට මේ ලං වුණාම මේ පුදුම අර වචනෙන් කියන්න බැරි හැඟීම් ගොඩක් තියෙන කට්ටියක් මේගොල්ලෝ. සතු කියන අය
පොදුවේ හැම සතාවම ඒක අපි ඒ ෆ්‍රීකවන්සි එකට බැස්සහම ගොඩක් ඒගොල්ලන් හැඟීම් දැනීම් තේරෙන අවංකකම තේරෙනවා අනිත් එක මේ කොච්චර මොන මොන කරදරකින් ආවත් මේගොල්ලෝ ඇවිල්ලා පැනලා කනලෙව කාලා හපලා කරාම අර ඔක්කොම අමතක වෙනවා එහෙම දෙයක් තියෙනවා ප්‍රශ්න අමතක කරන්න පුළුවන් ප්‍රශ්න වල ලොකු රිලීෆ් එකක් ජීවිතේට මේගොල්ලෝ ඉන්න ඔයාගේ මුත්‍යත් එක්ක ස්ට්‍රෙස් එකක් ඇති නේ ස්ට්‍රෙස් තියෙනවානේ ඔව් පයිට් කෙනෙක් කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් ස්ට්‍රෙස් ගන්නේ ඔව් ඒතර ඒ ඔක්කොම අමතක කරන්න පුළුවන් ගෙදර අමතක කරන්න පුළුවන් මේ තින් සැනසෙල්ල ඉන්න පුළුවන් මේගොල්ලොත් එක්ක ගොඩක් වෙලා යනවා තේරෙන්නේ නැහැ කන්න මොන දීලා වුණත් ඒ කන්න කනවා බලන් ඉදිද්දි හරි හිතට සැනසෙල්ලක් දැනෙන රිලැක්ස් එතකොට දැන් ඔයා එක එක තැන් වලට යනවා ලංකාවේ එක එක තැන් වලට යනවා මේගොල්ලෝ එක්කන් යන්නේ නැද්ද ඒ වගේ තැන් වල මේගොල්ලෝ එක්කන් යන්නේ නැහැ ඕ මේගොල්ලෝ කියන්නේ මේ පොඩි දෙන්නව නම් පුළුවා මේ සික්සුලම පුළුවා මේගොල්ලෝ ටිකක් අමාරුයි මේ සයිස් එක ලොකු හින්දා මේ ට්‍රැවල් කරන්න අමාරුයි සහ මේ දඟලනවා අර මං හිතන්නේ මේ හුරුතලේට හදපු හින්දා වෙන්න ඇති මේ සමහරවල්ලාට පාරේ කවුරු හරි ගිය ගමන් මේ කෙලින්ම වාහනේ විදුරුවට පයින්නේ එහෙම තියෙනවා ඉතින් එහෙම ලොකු දුර ගෙනිහින් යනවා හැබැයි ඉතින් මිස් විතරනේ ඇඟට පයින්නවා කියලා පයින්නවා කියලා එහෙම ලොකු වසකුත් නැහැ ඔයත් එක්ක එහෙම මොකුත් ප්‍රශ්නයක් උන්නේ නැහැ නෑ නෑ එහෙම මොකුත් වෙලා නැහැ මේ දැන් ඔයත් එක්ක යාළුනානේ ටක් ගාලා මේ එහෙම නැහැ මේගොල්ලෝ ඉතින් අර පොඩි ළමයි වගේනේ හදන්නේ ගෙදර එහෙම හින්දා මේ මේගොල්ලෝ යනවා මෙයා ඔයාගේ මේ මැනික් මේ අලින් අලින් වෙනුවෙන් කරන එක. ඒකෙදි මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? ඒකෙදි කරන්නේ ඔය කියන්නේ මේ ඒ කැලේ අපි දැන් අලින්ට වෙඩි වැදිච්ච අය. එතකොට මේ ඔය ඉස්සර නම් ඔය බෝම්බ එහෙම වැදිච්ච අය. පස්සේ කකුල් වල කෑලි ඒ නරක් වෙලා ඇතුළට යනම වෙඩි බෙහෙත්. එතකොට මේ ඒවා වලට අවශ්‍ය බෙහෙත් ලංකාවේ නැත්තම් මම පිට රටින් ගෙන්නලා දෙනවා. පෞද්ගලිකව? ඔව්. පෞද්ගලිකව සල්ලි වලින් එහෙම ගෙන දෙනවා. අවශ්‍ය වුණොත් ගෙනත් දෙනවා. එතකොට ගෘහස්ථාලි ඉන්නේ ඒගොල්ලන්ට කෑම අවශ්‍ය ඒවා. එතකොට දැන් මේ මම ළඟදීම කරා ප්‍රොජෙක්ට් එකක් අශාන් මල්ලි මේ රිදියගම. හා රිදියගමට සම්පූර්ණම දවසකට අවශ්‍ය කෑම. මේ ලියෝ ක්ලබ් එකත් මාත් එක්ක ජොයින් වෙලා අපේ ෆවුන්ඩේෂන් එකත් එක්ක දවසකට අවශ්‍ය කෑම. ඇතුන්ට සම්පූර්ණම කොමඩු පොල් අතු ඒ අවශ්‍ය හැමදේම ගිහින් දුන්නා. ඒ වගේ දේවල් කරනවා ඉතින්. ඒකයි මගේ කාර්යෙත් මේව නගිනවා ඉතින් සාමාන්‍ය ගිනි මේ වගේ දේවල් සිද්ධ වෙන මෙයා හීට් එක දෙනවා හීට් අයද අර ගැලවෙන්න හීට් එක ඉන්නේ ඒකයි මම ෆීමේල් එකෙක් නෙමෙයි ඔව් ඔව් මෙයා ඉන්නේ මේ දවස්වල පොඩ්ඩක් මාරුවගේ ඒ හින්දා ඉතින් දැන් මේ විදිහට තමයි ඒතර අලින්ට ප්‍රතිකාර කරන්න ප්‍රතිකාර කරන්නේ ඔව් ඒ කරන්නේ කොහේ හිටියත් අපි ඒ අවශ්‍ය ඒ කියන්නේ මාන ජීවනෙල්ල අරින්න එක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ ලොකු කාර්යතාවයක් කරනවා ඇත්තටම සීමිත සම්පත් ඇතුලේ ඉතින් අපෙන් වෙන්න තියෙන දේක් අපි කරනවා. තව අපි වගේම තවත් ගොඩක් හොඳ සංවිධානය ඉන්නවා ඉතින්. ඒ වගේ අපිත් එහෙම කරනවා. එතකොට දැන් මේ දවස්වල කොහොමද දැන් අපි අහන්න ලැබෙනවනේ අලින් ඉන්නේ කරදර හැමදෙස්සෙම මොකක් කරද කියලා. ඇත්තටම ඔව් හැමදාම මේ හරියටම බැලුවොත් අශාන් මල්ලි මේ දවසකට එක්කෙනෙක්වත් මැරෙනවා. අපි දැනුවත් කොහොමද නැත්ද? දැන් ඔය දකුණ අයනේ කියන්නේ එළියට මේ කියන්නේ කැලෙන් එළියට හරි ගමක් කිට්ටුවකට හරි ඇවිල්ලා මෙන්න වෙඩි වැදිලා ඉන්නවා වැටිලා කියලා. ඔව්. එතකොට මේ එහෙම නැතුව කැලේ ඇතුලේ කී දෙනෙක් නැති වෙනවද නේද? එතකොට මේ ළඟදීම අර බුවන් එක කියලා ඇත් පැටියෙක් මේ රටේ සම්පත් නේති. ඉතින් ඒක බොහොම දැන් මේ ළඟදිත් මං ගිහිල්ලා මේ ගිහිල්ලා ආවා මේ පැත්තේ ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරලා. ඒ අලිමිනිස් ගැටුම කියන එක ලොකුවටම තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. ඒකෙන්ද ඔය වෙඩි වැදීම වලින් ස්වභාවික මරණ වලටත් ඇඩිය වෙඩි තියලා බඳින තුවක්කු ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක තමයි ලොකුම. ඒ කියන්නේ මේ බල්ලොන්ට විතරක් නෙමෙයි පොදුවේ ඕන සතෙක්ට ඔය ආවිල්ලා ආදරය කරන දෙයක් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඕන සතෙක්ට මේ අපේ උදව්වක් වුණොත් අපි උදව් කරනවා. කොහොමද දැන් මේගොල්ලොත් එක්ක දැන් නිවාඩු දවස්වලට ගෙවෙන ලයිෆ් එක කොහමද උදේ ඉඳන් රෑට එක? ඔය උදේ මම මේ කාමරේ දැන් දොර වහලා නිදි ගන්නේ මොකද නැත්තම් රෑට මේගොල්ලෝ හැරිච්ච ගාම ඇවිල්ලා ඇඳට පයින්නවා. එතන කාමරේ දොර වහලා නිදි ගන්නේ මම නැගිටගෙන එද්දි මේ තුන්දෙනා සිත්සු දෙන්නයි මේ පිරිෂපඩ එක්ක නැගේ ඇතුළේ ඉන්නේ. මේ දෙන්නට ලොකු කූඩු දෙකක් හදලා එළියේ ඉන්නේ. මේ තුන්දෙනා තමයි මම උදේම ඉතින් ඇහැරවගෙන වෙල්කම් කරගෙන එන්නේ පල්ලෙහාට. පොලිවට ඇවිල්ලා මේ උදේ නැගිටගෙන එනවා. ඊට පස්සේ සමහරලාට කනවා දැන් කාලා මම නැගිටිද්දි කාලා හිටියේ නැත්නම් ඒගොල්ලෝ කනවා. එතකොට මමත් අම්මට සපෝට් එකක් දෙනවා. ඊට පස්සේ මේ මගේ ගාවම තමයි ඉතින් දවසම ගෙදර ඉන්න දවසට අපි සෙල්ලම් කරනවා. අනිත් මේ ලොකු අයවත් එළියට දැම්මම මේගොල්ලොත් සෙල්ලම් කරනවා. ඒවා ඔය මේ දුවනවා ඔබ තමයි ඉතින් වැඩ තියෙන්නේ. ඔය සාමාන්‍ය දැන් ඔයා පයිලට් කෙනෙක් විදිහට අයියා මේ සමහර වෙලාවට
මං කිය චන්ඩිය කියලා. චන්ඩිය ගාවට කැමරේ ගාවම බුරනවා. බුරනවා බුරනවා. දැන් සාමාන්‍යයෙන් මේ පයිලට් කෙනෙක් විදිහට දැන් ගොඩක් කට්ටිය ට්‍රැවල් කරනකොට එහෙම. ඔව්. ඒගොල්ලන්ගේ පෙට්ට ගේනව නේද? බෑග් එකේ හරි දාගෙන අර මේ කොහේ හරි දාගෙන කට්ටිය එහිනම් මෙහෙට ගේනවා. ඔව්. වඩ පෞද්ගලික හම්බෙලා නැද්ද ඒ වගේ අවස්ථා? මට එහෙම හම්බෙලා නැහැ මල්ලි තාම. එහෙම හම්බෙලා නැහැ කවුරුත්. ඒක ගෙනත් මේ ගුණන්ව හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය මේ නාකොටික්ස් වල එහෙම කට්ටියව එහෙම හම්බෙලා තියෙනවා. එයාපෝට් වල ඉන්නවනේ එහෙම හම්බෙලා තියෙනවා. එහෙම නැතුව මේ එහෙම ට්‍රැවල් කරන අය වෙන හම්බෙලා නැහැ. ට්‍රැවල් කරන අය හම්බෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ මේ කොහොමද පිරිසුදු කිරීම කටයුතු කරන්නේ? වාද නැත්තම්? ඔව් මේගොල්ලන් කාටවත් දෙන්නේ නැහැ. කවුරු හිටියත් මේ මම තමයි නාවන්නේ මේ ලොකු දෙන්නව. හැමෝම වතුරට කැමතිද? කැමති කැමති. මේ මෙයා තිප්ප කැමති නෑ. සේප් මේ සේරු කැමති. කඩේ කාලේ කොහොමද කට්ටිය කැමති? කැමති කැමති. ඒක තමයි. මේ සේරු බෙඩක් කැමති මේ අනිත් අය නම් නානවා. මේගොල්ලන් ඉතින් නාවන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවනේ මේ සිත්සුලව. නාවලා මේ ඩ්‍රයි කරන්න ඕනේ, වේලෙනකන් සම්පූර්ණයෙන්ම බ්‍රෂ් කරන්න ඕනේ. ඒ ටික කරනවා. ඊටස් මේ ඇසටි තියෙන ඒවා එහෙම ඔක්කොම අපි තමයි කරන්නේ. මේගොල්ලන්ගේ කාටද ඔයා දකින්න විදියට හොඳ හොඳටම ඉමුනිටි එකක් තියෙන නැත්නම් ලෙඩ හැදෙන්නේ නැති වෙන්න හොඳම බ්‍රීඩ් එක කවුද කියලා දකින්න. මට දැන් ඔක්කොම එක වගේද? ඔව් මගේ ජීවිත කාලේ දැන් මේ මෙයාට ලෙඩ ආවිල්ලා නැහැ එක්කෙනෙක්ටවත්. මෙයාට ආව පොඩි මේ 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 බඩේ අමාරුවක්. ඒක නිකන් රතු පාටට වගේ ස්ටූල් ගිහිල්ලා එහෙම එකක් වුණා. ඒත් මේ වැඩි කාලයක් ගියේ නැහැ මල්ලි සනීප වුණාටක් ගාලා ප්‍රේත් කරා. ඒ අතින් මෙයා සාමාන්‍ය අපේ කට්ටියකින් ලෙඩ අඩුයි. හොඳටම ඉන්නවා. හොඳටම ලෙඩ නැහැ. කියන දේ අහලා කවුද ඉන්නේ හොඳටම මෙයාද? මෙයා වයසින්ද දැන් කියන දේ අහලා ඉන්නේ පැත්තක. ඔව් මෙයා කියන දේ අහනවා. මෙයා කිරි දහනවා ටිකක්. මෙයා චූටි වුණාට මේ හරිම මේ දැන් උනත් හොඳට පෝස් කරගෙන ඉන්නවනේ. ඉන්නෝ ඉන්නෝ ඒක තමයි. දැන් කියලා නිකන් ආව කැමරේ එකට එනවා කියලා. දැන් මේ මෙච්චර බල්ලු දෙකක් හදන ගොඩක් ඉඩ තියෙනවද? ඉඩ ඔය ලොකුවට බල්ලෙක් හදන්න ඉඩ තියෙන්න ඕනේ ලොකු. තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වල්ලි මේ මට හිතන හැටියට. අපාර්ට්මන්ට් වල හදනව නම් හදන්න අමාරුයි. හදන්න මේ වගේ පොඩි ටෝයි බ්‍රීඩ් එකක් තමයි නේද? ඔව්. මේගොල්ලන් ඉදී වෝක් කරනවා හැමදාම. මේව කරනවා. හැමදාම ඉඳලා එක්සර්සයිස් එක දෙනවා. එක්සර්සයිස් කරනවා. ඔව්. දුවනවා කිලෝමීටරයක් දෙක කොහොමද විනාඩි 40ක්වත් මේ ඇවිදිනවා. ඇවිදිනවා. ඔව්. එතකොට ලෙඩ අඩු වෙනවා. ලෙඩ අඩු වෙනවා. ඔව්. එහෙනම් අපි හොඳට ඉන්නවා. සතෙක් හදන්න ආසාවෙන් ඉන්න එකෙක් ඉන්නවා නම් මොකක්ද දෙන්න ප්‍රොපර්ටි දෙය? දෙන්න තියෙන්නේ ආශාන් මල්ලි දැන් අර ගොඩක් අය මේ අපි ළඟදිත් දැක්කා නේද ඔය මේ වීඩියෝස් මේ එහෙම දැක්කනේ ඔය පාරවල් වල දාලා ගිහිල්ලා තියෙන. ඉතින් සතෙක් හදලා යට කරගෙන යනවා මම දැක්කා. යට කරගෙන යනවා දැක්කා මේ. එතකොට අර ගන්නව නම් අර මේ මං රොට් ඇල කෙනෙක් හදනවා එරෙමේ කියලා ගන්නේ නැතුව මෙයාව ස්ටඩි කළ මේ සතා මොකද්ද මෙයාට අවශ්‍ය දේවල්? එතකොට මෙයාට අවශ්‍ය ඉඩ කඩ මොනවද සහ ඒ ඔක්කොටම වැඩිය කෙයාරින් කරන්න පුළුවන් අපිට යා වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. මොකද කටක් කරලා කියන්න බෑනේ. මගේ අත රිදෙනවා, කකුල රිදෙනවා. ඔයා යන්න එපා මාව දාලා මට පාළුයි. එහෙම කියලා කියන්න බෑ. මාව බලන්න, මං දිහා බලනකොට කූඩුවක් ඇතුළේ ඉන්න බෑ තනියම දවසම කියලා කියන්න බෑනේ. ඉතින් ඒත් එක්ක මානසිකව එකතු වෙන්න කියන්නේ එයාව තේරුම් ගන්න සහ ගොඩාක් එයාට කෙයා කරන්න පුළුවන් කෙනෙක් විතරක් බල්ලෙක් ගන්න කියන එක තමයි මම හිතන්නේ, මම සජෙස්ට් කරන්නේ. හොඳ පාඩමක් කරනවා. හොඳ අවවාදයක් වගේ අතුන්නේ. හරි ඉතින් ඊට අමතරව මොකද්ද ඔයාට දැන් මේ මේක ගැන කියන්න තියෙන්නේ? පෙට්ටොක් එක ගැන මොකද හිතන්නේ? පෙට්ටොක් එක මම ගොඩක් ඒ කියන්නේ මුල ඉඳලම ෆලෝ කරනවා. ඇත්තටම මං හිතනවා මගේ මේ මගේ වාග්යක් කියලා. ඔයා මේ ඇත්තටම මේ ඇවිල්ලා අපිත් එක්ක මේක කරපු එක මට ඇත්තටම ලොකු මේ ප්‍රිවිලේජ් එකක් කියලා හිතනවා. මේ සහ මම පෞද්ගලිකව මේ අශාන් මල්ලි මම දකිනවා හැම සතෙක්ටම ආදරේ කෙනෙක්. මෙහෙම දෙයක් කරන එක ඇත්තටම අගය කරනවා. ඔයාගින්ද ගොඩාක් සතුන්ට ආදරේ වෙච්ච මිනිස්සු, يعني සතුන් පේන්නවත් බැරි අය සතුන්ට ආදරේ වෙච්ච අය මම පෞද්ගලිකව දන්නවා. මගේ අලු ඉන්න ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක බලලා සහ මම හැම එකක්ම බලනවා. ඉතින් ඒක ගොඩක් අගය කරනවා. ටයිබොම් සූදේ යෝජනාය. ඉතින් අපි මේ අලියාව බලන්න යන්නේ අනිවාර්යෙන්. අපි දවස් 10 ගමු නැතා බලන්න යන්න. දැන් ඔය විදිහට අලි කී දෙනෙක් හොඳ කරලා තියෙනවද? දැන් මං හිතන්නේ සෑහෙන්න මං මේ ලියලා තියෙන ඔක්කොම මේ මං හිතන්නේ සෑහෙන්න උදව් කරලා තියෙනවා ගොඩක් අලින්. හැබැයි එකම දුක තියෙන්නේ ගොඩක් අය 90ක් 98ක්ම මැරෙනවා. බේරගන්න බැරි වෙනවා. මොන හින්දාද ගොඩක් අය මැරෙන්නේ? වෙඩි වැඩි එකක් තමයි මේ අසල් මල්ලි මෙහෙ මේ ඔය ස්කෑන්
machines නෑ. දැන් මේ බෝන් එකකට වගේ වැදුනහම වෙඩිල්ලා ඒ රවුන්ඩ් එක වැදෙනවා ඒ ඇටේ පුපුරනවා. ඒක වෙඩි වැදීම් වලින් ගොඩක් කට්ටි මැරෙනවා. ගොඩක් එහෙම ප්‍රශ්න තමයි තියෙන්නේ මේ සහ මේ එක්කෙනෙක් ඔය මේ ඒකේ ඇලිමිනස් ගැටුමේ හින්දා තමයි ගොඩක් කට්ටි මැරෙනවා. තමයි තමයි සහ මේ ඔය අනවසර මේ මේවා මේ දඩයන් දඩයන් කරන්න අනවසර මේ ඔය කරන්ට් වයර් ඒවා හින්දා හින්දා. එතකොට ඒවා වුණාම මේ ඔය බෝන් එකටම වැදුනම පුපුරනවානේ. එතකොට එයාගේ ඇතුලේ මේ මේකක් වෙනවා. ඇතුලේ ආසාදන හට ගන්නවා. දැන් එතකොට ඒව ස්කෑන් කරන්න එහෙම මේ අපේ රටේ හැටියට එහෙම ලොකුවට බෑ. බෑනේ. තාක්ෂණයක් නැහැ. තාක්ෂණයක් නැහැනේ. ඉතින් එතකොට බෙහෙත් කරන ටික කරනවා වෛද්‍යවරු ඇත්තටම මේ. අගේ කරන්න ඕනේ වනජීවි මේ දෙපාර්තමේන්තු ලොකු මෙහෙවරක් කරනවා ඒගොල්ලෝ. දැන් ඔය අලින්ට විතරක් නෙමෙයි දැන් මේ පෞගේ දවස්වල අර මන්දවල වලට අහු වෙලා ඇවිල්ලා කොටි. කොටි හොඳ කරේ කොටි වෙන්න පුළුවන් නැත්නම් මේ කැලෑවල වල මේ වට්ටි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් බෙහෙත් කරලා තියෙනවද මේ ඉතින්? ඒගොල්ලන්ට කරලා නැහැ. අලින්ට තමයි කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට බෙහෙත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපි ඔක්කොටම කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මේ ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක මේ වෙටෝක් එක අනිවාර්යෙන් ඒක ලොකුම ඇත්තට ලොකු ශක්තියක් අපිට ඔයා සම්බන්ධ වෙච්ච එක අපි එකතු වෙලා ලොකු මේ පිරිසක් එකතු කරගෙන අපිට කරන්න පුළුවන් වෙයි නේද අනිවාර්යෙන්ම මොකද මේ මේ මේක මේ නැවතෙන්නේ නැති එකක් නෑ ඔත්තර කිව්ව මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කලින්ට කොහොමද තේරෙන්නේ නැහැ ඔව් ඉතින් ඒකට තේරුම් ගන්න ඕනේ මිනිස්සු ඒක හරි ඉතින් මගේ දරන වැඩගත් කතා පහක් වෙන්නේ නැති බොහොම ස්තුතියි ඔෂා අයියා ගොඩක් ස්තුතියි ආවට අපි බලන්න බොහොම ස්තුතියි ඉතින් මෙතන පෙට්ස්ලා පහක් හයක් ඉන්නවා අපි ඔක්කොම කට්ටිය එකෙන් එක ඕගොල්ලන්ට අබහොම පෙන්නන්නම් ඉතින් මේක තමයි සත්තුන්ට තියෙන ආදරේ ඉතින් මේ පරිසරය සුන්දරයි මේ ගමේ ඔය ගම ඔව් ඔව් මේකෙන් මම ඉන්නේ මේ මේ කිට්ටුව මෙතන මේ අපේ ගෙවල් ගාවමයි මේ වැඩි දුරක් නෑ මේ ජායල් හරි දුරක් නෑ ඔව් ඉතින් මේ හරි සුන්දර පරිසරයක ඉඳන් අපි අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න යන්නේ මේ තමයි සත්තුන්ට තියෙන ආදරේ මෙතන අද විශේෂයි මොකද මේ සුරතල සත්තු ඊට වඩා වයිල්ඩ් ඇනිමල්ස් වල ආදරේ කරන කෙනෙක් ඒගොල්ලෝ වෙනුවෙන් බෙහෙත් දාන කෙනෙක් ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන කෙනෙක් එක තමයි අද දවසේදී අපි කාලය වැය කරේ කාලය වෙන් කරේ අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉතින් තවත් අවුරුදු දවසක අපි ප්‍රෝග්‍රෑම් එකකින් හැමරකන් ගිහින් ගලන් මේ පෙට් ටොක් සුරතලුන් වෙනුවෙන් සයිනුත් කතාවට සෙට්රානේ මේ එතකොට ඒ ඇටේ එහෙම පුපුරනවා ඒ හරි 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 කට් කට් කරා සයින් කැතේ මේ ඇඩල්ට් සොල්ලි මූවි එකක් දාන්නද මේකේ පොඩි පොඩි දාන්නද මේකේ සයින් අම්මේ මේ සයින්ට පොඩ කතා මොකද මේ ආ කියන්නේ වාගේ